පින්වත් නී බුදුරජාණන් වහන්සේ වදාළ මූලික ධර්මයේ හැඩය සාමාන්‍ය ශ්‍රාවකයෙකුට එකපාර ගෝචර වෙන්නේ නැහැ. උඩු අර්ථයේ තමයි ගෝචර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ස්වභාවයෙන්ම ගැඹීරයි. ස්වභාවයෙන්ම ගැඹුරු එකක් බුද්ධ දේශනාව. ඒතරි ගැඹුරු ධර්මය තමන්ගේ අභ්‍යන්තරය පෝෂණය කර ගැනීම පිණිස පරිහරණය කරන්නේ කොහොමද කියලා ලංකාවේ අද බෞද්ධ සමාජයේ අරබුදයකට පත් වෙලා ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඇතුළ වෙනස් කර ගැනීම සම්බන්ධ සාකච්ඡාවක්. එතකොට මේ ඇතුළ වෙනස් කර ගැනීම සම්බන්ධව පැහැදිලි කරපු ඉතා ගැඹුරු සාකච්ඡාවක් තමයි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළේ. මේ ඇතුළ වෙනස් කර ගැනීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඔබ තුල යම් ක්‍රියාත්මක වීමක් තියෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වීම නැත්තම් ඒ ක්‍රියාත්මක වීම නැති තැනක අවබෝධය තහවුරු කරගන්න ඒ ශ්‍රාවකයාට අවකාශය ලැබෙන්නේ නැහැ. තුරි ඇතුළ වෙනස් කරගන්නවට වඩා එළියේ වැඩ ගොඩාක් ලේසි නිසා අපි එළියේවත් එක්ක නිතර එකතු වෙනවා. පුද පූජාවත් පිළිවෙත් ඒවත් එක්ක අපි ගොඩාක් කිට්ටුයි. එතරේ එළියේ තියෙන පුද පූජා වත්පිළිවෙත් ආදී බුදුදහමේ නියෝජනයේට සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. පුද පූජා වත්පිළිවෙත් ආදී සියලුම දේවල් ආචාර විද්‍යාත්මකව ගොඩනැගිච්ච දේවල්. ඒවා සංස්කෘතික ධාරාවේ ඉතා සාර්ථක සාකච්ඡා. ඒ ඔක්කොම ඉතා වැදගත් දේවල්. ඒ ඔක්කොම වැදගත් වගේම ඊට වඩා වැදගත් පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ අපට මතු කළා. ඒ තමයි තමන්ගේ හිත නිවා ගැනීම සම්බන්ධ සාකච්ඡාව. ඒ හිත නිවා ගැනීම සම්බන්ධ පණිවිඩයට ගොඩාක් දේශනා වුණක් නැහැ. දැන් බුද්ධ කාලයෙන් බැලුවාම තේරෙනවා පළවෙනි දේශනාව ඉවර වෙලා දෙවැනි දේශනාව, ඒ කියන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ සූත්‍ර අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා වෙනකොට පින්වත්නි රහතන් වහන්සේලා ප්‍රශ්නමත් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි දේශනාවේ දෙවෙනි දේශනාවේ දෙක ඉවර වෙනකොට මේ මිහිමත රහතන් වහන්සේලා ප්‍රශ්නමත් බිහි වෙලා තියෙනවා. එහෙමනම් පළවෙනි දේශනාවයි දෙවෙනි දේශනාවයි දෙක උනත් ප්‍රමාණවත් ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙකුට, ඒ කියන්නේ ගොඩාක් පණ ඕනේ නැහැ. දැන් අද තියෙන මිනිසුන්ගේ දහම් දැනුමේ අරබුදයක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ මිනිස්සු තුල පවතින දහම් දැනුමේ ගැටලු මොකුත් නැහැ. තියෙන්නේ පිළිවෙත්වල ප්‍රශ්න. ප්‍රතිපදාවේ ප්‍රශ්න තියෙන්නේ. දැන් ලංකාවේ මිනිසුන්ට හරි උනන්දුවක් තියෙනවා මේ ගැඹුරු දේශනා අහන්න. දැන් මේක මෑත කාලේ ඔය පටිච්චසමුප්පාදයේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ගැන මේ කතා ඔක්කොම අහන්න කැමති. ඒවා පිළිබඳ යම් විශ්ලේෂණයකට එන්නත් කැමති. නමුත් පිළිවෙත් පුරන්න ලංකාවේ බහුතරයක් කැමති නෑ. ତୁරේ පිළිවෙත් පිරීම තුළ තමයි පින්වත්නි තමන්ගේ ඇතුළ සුවපත් වෙන්න පටන් ගන්නෙ. ඒ ඇතුළ සුවපත් කරගන්නවා කියන එක තමයි වැදගත් දෙයක්. නමුත් දැන් මේ එළියේ දේවල් ටික වඩා පහසුයි. නමුත් ඒ පහසු වුණාට ඒක අභ්‍යන්තර සුවපත් කර ගැනීම සම්බන්ධ ඍජුව සම්බන්ධ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වැඩ හිටියා එක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ උදේ හවස හොඳට අතුපතු ගෑවා. ඉතින් අතුගානේ කිතා වැදගත් දෙයක්. මොකද බුදුරජාණන් සිතා අගේ කළා වත්පිළිවෙත් කියන එක හරියට අගේ කරපු දෙයක් බුදුරජාණන්සේ. ඒතර වත්පිළිවෙත් කියන එක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක්. වත්පිළිවෙත් කියන ඒවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ වැඩේ උදේටත් අතුගානික, දවල්ටත් අතුගානික, හවසටත් අතුගානික.
Terus මේ විදිහට අතුගගා ඉන්නකොට මේ සානස කැමති නැහැ. මේ ආරාමයේ අනික් අය අතුගාන්න නැතුව ඉන්නවට එයා කැමතිත් නැහැ. එයාගේ අදහසක් තිබ්බා මේ ආරාමෙට නෑ හැමෝම අතුගාන්න ඕන කියලා. දවසක් අපගේ රේවත මහරහතන් වහන්සේ උන්වහන්සේ එක්තරා තැනක වාඩි වෙලා වැඩ හිටියා. රේවත මහරහතන් වහන්සේ වැඩ ඉන්නකොට රේවත මහරහතන් වහන්සේ ළඟට මේ ශ්‍රාවනස ගියා. ගිහින් ඇහුවා හොඳ නැද්ද ඉදලක් අතර ගත්තොත් ඇහුවා. ත්‍රිහි මහානකොට අර රේවත මහරහතන් වහන්සේ වදාලා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊට කලින් හොඳට ඇඟ හොදක නින්ද කිව්වා. හේතුව ඒ ස්වාමීන් වහන්සේගේ හරියට දූවිලි ඇඟේ අතුගාලම. ත්‍රිහි ස්වාමීන් හොඳට ඇඟ දිහා බැලුවා. බලනකොට උන්වහන්සේ දැනගත්තා දූවිලි වලින් පිරීලා. ඒ නිසාම රේවත මහරහතන් වහන්සේ කියපු කතාවට මේ ස්වාමීන් වහන්සේ එකතු වෙලා ඉක්මනට ඇඟ සෝදගෙන ආවා. ආවට පස්සේ අර ස්වාමීන් වහන්සේ අහනවා, රේවත ස්වාමීන් වහන්සේ අහනවා අර අතුගාන හාඳුරුන්ගෙන්, පින්වත් ස්වාමීන් වහන්ස අතුගානික හොඳයි තමයි, අතුගානික නරක නෑ, අතුගානික තාම වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේ අගය කරපු දෙයක්. හැබැයි ස්වාමීන් වහන්ස පැවිද්දෙකුට අදාළ නිශ්චිත වැඩපිළිවෙලක් අපට අපගේ ශාස්ත්‍රුණාස් වදාලා. මොකද්ද ඒ? තමයි ඇතුළ සුවපත් කරගන්න එක පිළිබඳ සාකච්ඡාව. අභ්‍යන්තරයේ නිවා ගැනීම පිළිබඳ ගැඹුරු දාර්ශනික අදහස. ඒ අභ්‍යන්තරික සුවපත්භාවය සම්බන්ධ පණිවිඩයක් අපට බුදුරජාණන් වහන්සේ විසින් අනුදැනම දාලා. කෝබෝහන් සිටි වැඩපිළිවෙල ඇතුළ සුවපත් කරගන්න එක සම්බන්ධ පණිවිඩය ඔබ වහන්සේට කෝ? ස්වාමීන් වහන්ස කමක් නැහැ, මම ඔබ වහන්සේට කියලා දෙන්නම්. අපිට බුදුරජාණන්සේ වදාලා ස්කන්ධ ධාතු ආයතන ගැන ගැඹුරින් විමසන්න, ආධ්‍යාත්මික ප්‍රත්‍ය ගැඹුරින් විමසන්න, තමන්ගේ අභ්‍යන්තර නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳ ගැඹුරින් විමසන්න කියලා අපගේ බුදුරජාණන්සේ අපට අනුදෙන වදාලා. ස්වාමීන් වහන්සේ ඒක නැතුව අතුගානික විතරක් නම් තියෙන්නේ, ඒක අපගේ බුදුරජාණන්සේ ප්‍රශංසා කරපු தත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ මේ එළිය වැඩත් වැදගත් නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒවා කොහොම වැදගත්? මේ ඉදිකිරීම, මේ විහෙර විහාරාංග ඉදිකිරීම පිණිස තමන්ගේ ක්‍රියාකාරී මැදිහත් වීම, ඒ ඔක්කොම වැදගත්. ඒ ඔක්කොමත් එක්ක අපි කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? තමන්ගේ හෘද සාක්ෂි නිවා ගැනීම පිණිස පිළිවෙත් පුරන අභ්‍යන්තර සැබෑ ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න එක. අභ්‍යන්තරික බඳු ශ්‍රාවක භාවයක් ගොඩනගා ගැනීම කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒකට අදාළ ප්‍රමුඛ වැඩපිළිවෙල තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා බුදුරජාණන්සේ වදාළි. නොයෙකුත් ක්‍රමයකට වදාළ දහම් කොටාසයක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් මතුවෙන්නේ තමන්ගේ ඇතුළ නිවා ගැනීමේ කුසලතාවය වෙනුවෙන්. ඒතර ඒක නැතුව අපිට තියෙන අතුපතු ගානේවයි රන් වැටවල් ගහනේවයි ඒ ටික විතරක් නම් ඒක අසාර්ථකයි. ඒවා ඔක්කොම හොඳට කරන්න ඕන. වෙනදට වඩා හොඳට ඒ ටික කරන්න ඕන. දාන මාන වත් පිළිවෙත් පුද පූජා ආදී සිද්ධ කරණේවා වෙනදාට වඩා වැඩියෙන් හොඳට කරන්න ඕන. ඊටත් වඩා කරන්න ඕන. අර මූලික බුදුරජාන් වහන්සේ වදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයත් එක්ක සුසංයෝගය වෙනදට වඩා හොඳට කරන්න ඕන. එතුණ අර ස්වාමීන් වහන්සේ අවංක වුණා. දැන් අද නම් කෙනෙක් කියයි ඔයා ඔයාගේ වැඩේ බලාගන්න, මම මගේ වැඩේ බලාගන්නම් කියලා. ඒ කියන්නේ අද මේ ධර්ම විනී තුල කීකරුකම පිරිහිලා. එතකොට දැන් බුදුරජාණන්සේ මේ වදාළ ක්‍රමයට
මේ වදාළ විදිහට මේ වදාළ වැඩපිළිවෙලට අනුව විමසනකොට ඒ විමසීම තුල මේ ශ්‍රාවකයා තුල ගොඩනැගෙන කුසලතාවය අර අතුගාපු ස්වාමීන් වහන්සේ ඇතුලේ ජීවමාන කරගත්තා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බුදුරජාණන් වදාළ දේ මම කියලා දෙන්නම්. ටික කාලයයි ගියේ අවබෝධය කරා ගියා. එතකොට ළඟ ඉන්න හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා කෝ අද ඔබ වහන්සේ ගිදල නැද්ද ඇති? මොකද යද ඉදල නැති මොකද වෙනද හැමදාම ඔබ වහන්සේ අතුගාපු ගමන්නේ? එතකොට අර ස්වාමීන් වහන්සේ වදාරනවා දැන් හැම වෙලාවකම අතුගාන්නේ නැහැ කියලා හේතුව සැබෑවටම අතුගාලා දාන්න ඕන රොඩු තියෙන්නේ අභ්‍යන්තරය තුළ. ඒවට අපි කියනවා කෙලස් කියලා. ඒවා තමයි සම්පූර්ණයෙන් අතුගාලා දාන්න ඕන ඒවා. කෙලස්. එතන මේ කෙලෙසුන්ගේ ස්වභාවය හඳුනා ගැනීම තමයි තමන්ගේ සිතුවිලි රටාව හඳුනගන්න ශ්‍රාවකෙක් කරන්න ඕන. ඒක අතුගානවට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක මේ පරිබාහිර කෘත්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨයි. ඇතුලේ කරන දේ අභ්‍යන්තරය තුල කරගන්න අවශ්‍ය දේ කිතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ මේ කෙලෙස් කියන ඒවා ඇති වෙන ස්වභාවය හඳුනා ගැනීම තමයි මූලික වශයෙන් ශ්‍රාවකෙක් කරන්න ඕන. ඒක මතු වෙන්නේ සති සම්පජඤ්ඤේ මත. ඒ සති සම්පජඤ්ඤයත් මතු වෙන්නේ නුවණින් විමසීම මත. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරයේ මත තමයි ඒ පුද්ගලයාගේ සිහි නුවණ දියුණු වෙන්නේ. ඒක කාටවත් එළිය කෙනෙකුට කරලා දෙන්න බෑ. ඒක මේ ස්වාමීන් වහන්සේ නමකටවත් තවත් වෙනත් ඔය කමටහන් දෙන කෙනෙකුටවත් බුදුරජාන් වහන්සේනවත් ඒ වැඩපිළිවෙල කරවලා දෙන්න බෑ. ඒක කාටවත් දිය කරලා පොවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ධර්මයේ ඔස්සේ තම තමා ගොඩනගා ගන්න ඕන එකක්. සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ යෝනිසෝ මනසිකාරය මත, නුවණින් විමසීම මත. නුවණින් විමසන එක ඔබටයි පැවරෙන්නේ. ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒ නුවණින් විමසීම තුල ශක්තිමත් ශ්‍රාවකයෙක් ඇති වුණොත් ඒ ශ්‍රාවකයා තුල අවබෝධය තහවුරු වෙනවා කියන ස්ථාවරයි. ඒක ස්ථිර වෙන දෙයක්. ඒකට බුදුරජාණන් වදාලා ඉරපායන්න කලින් අරුණෝදය නැගිනවා වගේ. ඉරපායන්න කලින් ඉරපායන්න ලෑස්ති වෙනකොට මතුවෙන දෙයක් තමයි අරුණෝදය උදාවීම. ඒතර අරුණෝදය නැගෙනකොට හරි ලස්සනයි අහස. අරුණෝදය නැගෙන එකේ ඉඟියක් තියනවා, නිමිත්තක් තියනවා, අදහසක් තියනවා. මොකද්ද? ඉරපායනවා ස්ථිරයි. අරුණෝදය නැගිලා ඉරපායන්න නැතුව තින්නේ. අරුණෝදය නැගුණොත් ඒකේ නිමිත්ත තමයි ඉරපායන එක ස්ථිරයි. අන්න ඒ වගේ බුදුරජාණන්සේ අනුදැනවදාලා යම් වෙලාවක යම් අවස්ථාවක යෝනිසෝ මනසිකාරයේ තුල ශක්තිමත් වුණු ශ්‍රාවකයා. ඒ කියන්නේ හැම වෙලාවකම තමන් තුල අභ්‍යන්තර ප්‍රත්‍යත් මේ ක්‍රියාත්මක වීමුත් ගැඹුරින් නුවණින් විමසන්න පටන් ගත්තොත් ඒ නුවණින් විමසීම කියන தත්වය තුල ගොඩනැගිච්ච ශ්‍රාවකයා තුල අවබෝධයට පත් වෙනවා කියන එක ස්ථීරව සිද්ධ වෙන දෙයක්. ඒක ස්ථීර දෙයක්. එහෙමනම් ඒ ස්ථීරව ඇති වෙන தත්වය තුල ආධ්‍යාත්මිකව ඒ தත්වය තුල ශක්තිමත් වීම පිණිස බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ගොඩනැගෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ යෝනිසෝ මනසිකාරය තුළ ගොඩනැගෙනකොට යා තුළ ඊළඟට මතුවෙන தත්ත්වය තමයි සති සම්පජඤ්ඤේ. සම්මා සතිය නෙමේ සිහි නුවණ උපදින්න පටන් ගන්නවා. ඒ සිහි නුවණ උපදිනකොට හැම වෙලාවකම යා තුළ අලුතින් කෙලෙස් ඇති වෙන්න තියෙන ඉඩකඩ දුර්වල වෙනවා. අලුතින් කෙලෙස් රිංගන්න තියෙන අවස්ථාව දුර්වල වෙනවා. මොකද මේ අපි කරන්නේ කෙලෙස් නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙලක්. ඒ කෙලෙස් නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ඒ ශ්‍රාවකයා එකතු වෙනකොට ඒ ශ්‍රාවකයා තුල ගොඩනැගෙන්න ඕන ඉතාම සොඳුරු ආධ්‍යාත්මික ප්‍රවේශයක් තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. සිහි නුවණ.
ඒකෙන මේ ඉරියව් පවත්වනකොට හැම වෙලාවකම තමන්ගේ පැත්තේ සිහිය පවතින්න පටන් ගත්තාම එයාගේ මේ ඉන්ද්‍රිය ලෝකයේ පදනම් කරගෙන කෙලෙස් රිංගන්න ඉඩක් නැහැ. ඇසකන නාසයේ දිවකයි මනස පදනම් කරගෙන තමයි අලුතින් ක්ලේශ ධර්මයන් උද්ගත වෙන්නේ. තුර අලුතින් ඇති වෙන ක්ලේශ ධර්මයන් වලට අපි කියන්නේ ඒ අලුතින් ඇති වෙන ක්ලේශ ධර්මයන් උපදිනකොට ඒ කෙලෙස් වලට අපි ප්‍රතිචාර දක්වන්න ගිහින් තමයි අලුතින් කර්ම කරගන්නේ. අලුතින් කර්ම කරගන්නේ. තුර අලුතින් කර්ම සකස් වෙනකොට එයාගේ විඥානීය පිහිටන් අලුත් ශේස්ත්‍රයක් හැදෙනවා. ප්‍රියා ආයෙත් මිය ගිහින් ආයෙ උපදිනවා. ක්ෂේත්‍රේ නැත්තම් කොහෙද පිහිටන්නේ? ක්ෂේත්‍රයක් නැති තැනක පිහිටා ඉන්න තැනක් නැහැ. ඕකට කියනවා කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ කියලා. කර්මය කියන ක්ෂේත්‍රය තුල තමයි විඥානීය කියන බීජය තණ්හාවෙන් තෙත්වි තමයි පැලවෙන්නේ. එතකොට තණ්හාව පුද්ගලයාට ගලන්නේ ආයතන 6 හරහා. තණ්හාව ගලන්නේ ආයතන 6 හරහා. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 හරහා තමයි පුද්ගලයාය තුල තණ්හාව ගලන්නේ. එතකොට මේ තණ්හාව ගලන්නේ නැත්තම් තණ්හාවෙන් තෙත්වෙන්නේ නැති තැනක විඥානීය කියන බීජය මිය යනවා. ඒකට ධර්මයේ තියෙන ලස්සන වචනයක් අනිදස්සන විඥානය කියලා. සමහර සූත්‍රවල තියෙනවා අපපතිට්ඨිත විඥානය. ඒක පිහිටන්නේ කොහෙවත්. ඒතර විඥානයේ පිහිටන එක නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන එක කවුරුවත් නිර්මාණය කරන தත්ත්වයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් කරන ක්‍රියාවලියක් නෙමෙයි. අම්මා තාත්තා කරපු එකකුත් නෙමෙයි. තමන් කරගත්ත එකකුත් නෙමෙයි. ඉබේ හටගත් එකකුත් නෙමෙයි. අම්මලයි අපි දෙගොල්ලොම කතා කරලා කරගත් එකකුත් නෙමෙයි. හේතුඵල ධමින් සකස් වෙච්ච එක. දැන් නම් ලෝකේ කියන්නේ දෙවියන් වහන්සේ කළා කියලා. ତର බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ ස්වභාවයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට අනුව භාග්‍යතුන් වහන්සේ අපට කවදාවත් මේක දෙවියන් වහන්සේගේ අරුබුදයක් විදිහට පෙන්වුවේ නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගරු කරන්න ඕන බෞද්ධයෝ නිසා නෙමෙයි. බෞද්ධයෝ නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගරු කරන්න ඕන අදට 2600කට එහා පැත්තේදී මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියලා කිව්වට ගරු කරන්න ඕන. ඒ කියන්නේ මානව වර්ගයාගේ අතේ වගකීම තිබ්බට බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕන. ලෝකෙම වගකීම දුන්නේ දෙවියන්ට. බුදුරජාණන් වහන්සේ කාල මහා බ්‍රහ්මයාට එක්ක ඊශ්වරට ඒ විදිහට වගකීම දුන්නු කාලෙක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වගකීම මටවත් ගන්න බෑ. වගකීම් මටවත් ගන්න බෑ. වගකීම් කරුවා විය යුත්තේ ඔබයි. ඒකට ධර්මයේ තියෙනවා ප්‍රධාන පාඩයක් අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණින් තමාව සරණ කරගන්න කියලා. තව තැනක තියෙනවා අත්ත දීපා විහෙරත තමාව දූපතක් කොට වසන්ඳ කියලා. වෙන දෙයක් වෙන පුද්ගලෙක් පිහිට කරගන්න එපා කියලා. එහෙනම් තමාගේ පිහිට හදා ගැනීම තමයි පළවෙනි එක. ඒ තමන්ගේ පිහිට හදාගන්න නැතුව ලෝකයේ කෙරෙහි කරුණාව මෛත්‍රිය දක්වන එක අපේ ක්‍රමයේ නෙමෙයි. ඉස්සෙල්ලා ඔබ විසින් ඔබට කරුණාව මෛත්‍රිය දක්වන්න ඕන. ඒ ඔබට ඔබ විසින් කරුණාව මෛත්‍රිය දක්වනවා නම් ඔබ තුල ගොඩනැගෙන්න ඕන ආචාර ධර්ම සමුදායක් උන්වහන්සේ පැහැදිලි කළා. දැන් ඔය ලොකු කතාව ඕනේ නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ ගත්තොත් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන මේ තමන් කෙරෙහි කරුණාව මෛත්‍රිය දක්වන්නේ කොහොමද? එතනින් එහාට ගිහින් කියනවා මේ ලෝකයා කෙරෙහි කරුණාව මෛත්‍රිය දක්වන කෙනෙක් කොහොමද ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ? ඒක තමයි කියන්නේ. දැන් කරණ ඒ කියන්නේ ගොඩාක් බණ ඕනේ නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ තුලින් තමාව පිහිට කරගන්න කැමති කෙනෙක් තමන්ට කරුණාව මෛත්‍රිය දක්වන කෙනෙක් ගොඩනැගින්න ඕන ගුණධර්ම මාලාවක් එක්ක එකතුනොත් එයා නොබෝ කලකින් සිහිය පිහිටුවාගෙන අවබෝධය කරා එකතු වෙනවා. ඒක තමයි කරණීය මෙත්ත සූත්‍රයේ අවසානට කියන්නේ
Tittan charan nisinnova sayanova yavatassa vigatamiddo eki yanne iriyav pavattana kota sihiya upadinawa nan etang satin adittheya sihiya upadila thiyenawa nan eka ita ihala brahma viharaneyak etang satin adittheya brahma vetang viharan indamaho eka itama sonduru brahma viharaneyak samanya lokeyata gochara wen ekak neme ehema hitiyot Kami suwineya gedang nahijatu gabbaseyyan punareti. Kamayanta sanyoga novi eya pirinivan panawa. Mehe pirinivan panawa neme kiyanne suddhavasiyedi pirinivan panawa. Ekena anagami wenawa kiyala kiyala. Etoda anagami wima pinisa karaniyamitta sutre sajjayana kalu. Kochchera kalayak sajjayana karala anagami wenna puluwanda? Loku darshanika prashnaya. Sajjayana kota avabodhi karaya yanna ba. Sajjayana kirima tula yam kisi sahanayak tiyenna puluwa. Ekena den yam kenek bayawimak tati ganimak athi wenona api kiyana oy karanimitta sutre kiyana. Eke podi chikitsame ageyak tiyenawa. Chikitsame ageyak tiyenawa watinakamak tiyenawa. Eka api pratiksheepa nokala yutuyi. Hebai kawuru hari kenek karanimitta sutre sajjayana karala pirinivan paanda hitarawa nan eka kawadawat loki vidyamana wenna. Karaniyamitta sutre wadale habai me desanawala harayaatmaka padanamata ekathu wenakota me wage udu arthayata wada wenath kathawakata apita yanna wenawa dan udaaharanayak widiyata ratana sutre desana kalama visalave hiti minissu suwapat una kiyenawa budurajanan wahansege niklesi wacana nisa yam kisi suwasahanayak e ayata athi wenna athi habai suwapat una kiyana eke gemburu adahasata gihin balanukota apata therenawa boho pirisak sowan una kiyana arthaye kulu gannila thiyena mokada ratana sutre bohomayak tiyenne sotapanna shravakayage guna gana girimananda bhikkhuwata girimananda sutre desana kala girimananda bhikkhu abade bahula una e girimananda sutre tiyenawa girimananda bhikkhuwata vedana ahula ganna beri mattamak aawa kiyala budhurajanase vimasa sitiya dukkha vedana patikkamanti no abikkamanti dukkha vedana adu wenawada wedi wenawada Tadi Swaminasi wadala dukkhedana wedi wenawa kiyala. Ah ehenam Ananda me sanya 10 kiyala denna kiyala dasa sanyawak kiyuwa. Anithya sanyawa gana kiyuwa. Asubha sanyawa gana kiyuwa. Anatta sanyawa gana kiyuwa. Viraga sanyawa gana kiyuwa. Nirodha me vidiyata dasa sanyawak kiyuwa. Ethoda Girimananda sutre atta kathawa hari lassana kiyana Girimananda bhikkhu suwapat una kiyala. Eki ani suwapat wima kiyala kiyanne e bhikkhuwage adhyatmikawa godanagunu marga pala avabodhaya kiyana ekai. Den okin suwapat wenawa kiyala vitarak hitaagena minissu okkoma oka kiyanne giyot behet nobi suwapat veyida? Suwapat wenna. Ektara aakarayaka manasika suwapat wimakata yama anugrahayak labenna puluwa. Habai sabae suwapat wimata ekathu wenna nan eya mokadda karanna ona? Eya karaniyamitta sutre me girimananda sutre wage desana puhunu karannu. E puhunu karana shravakiyage aadhyatmika praveshe kohom ekak wenno ona? Den karaniyamitta sutre me gatta. E desanawa patan gatta tanama kiyenawa karaniyamatta kusalena kusalatavaya tulin daksha vela abhivruddhiya balaporuttu wena manussayek abhivruddhiya balaporuttu wena kenek ඒ අභිවෘද්ධියේ ගොඩ නැගෙන්න ඕන මොකටද ලෝකයේ සොඳුරු පදයක් තියෙනවා අන්නේ පදයට එකතු වෙන්නයි ඒකයි කියන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පද අභිසමිච්ච ලෝකයේ යම් ශාන්ත පදයක් ඇද්ද ඒ ශාන්ත පදේ පිනිස එකතු වීම පිනිස ලෝකේ ශාන්ත පදේ තමයි අමා නිවන ඒ ශාන්ත පදයට එකතු වීම පිනිස ඒ පුද්ගලයා විසින් ගොඩනගා ගන්න කුසලතාවය කෙරෙහි දක්ෂ වෙන්න කියනවා. ඒ කුසලතාවයත් එක්ක එකතු වුණොත් ඒ කුසලතාවයත් එක්ක එකතු වෙච්ච ශ්‍රාවකයා ලෝකේ ශාන්ත පදයක් ඇද්ද යන්තං සන්තං පදං. ඒ ශාන්ත පදේ වෙච්ච අමා නිවනට එකතු වෙනවා. ඒ කුසලතාවයට එකතු වෙන එක තමයි ඔබ ඔබ කෙරෙහි දක්වන සැබෑම කරුණාව. ඔබ ඔබට දක්වන සැබෑම මෛත්‍රිය. ඒ කරුණාව මෛත්‍රිය තුල ස්ථාවරත්වයකට එන විධික්‍රමය ගැන ඊළඟට කියනවා. කොහොමද?
sakko kusalata sahita wenawa kumat matada upan kusalaya mata nupan kusalaya ipadawima mata upan nakusalaya durukirima mata nupan nakusalaya nupadawima mata kusalata sahita wenawa sakko hakiyawin yukta wenawa kawarak matada satara samyak pradana wirya mata ඒ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ බොජ්ජංග ධර්ම ඉපදවීමත් නීවරණ මැඩ පැවැත්වීමත් මත උජූච ඍජුව යනවා ඍජුකම කියන්නේ ප්‍රචණ්ඩකම කියලා නෙමෙයි දැන් ලංකාවේ දැන් ඍජුයි කියන්නේ ගැහුවොත් ගහනවා වගේ එකට ඒක ඍජුකම නෙමෙයි උජූච ඍජුයි කියලා කියන්නේ අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගේ ඍජුව යනවා දෙපැත්තට වැටෙන්නේ නැතුව මොකද්ද දෙපැත්ත අත්ති කිලමතානියෝගයටවත් කාමසුකල්ලිකානියෝගයටවත් එකතු වෙන්නේ නැතුව ඍජුව යනවා. ඒක තමයි උබේ අන්තේ ඒකනේ ප්‍රතික්ෂේප කළේ බුදුරජාණන්සේ පළවෙනි දේශනාවේ. පළවෙනි දේශනාවේ දෙකම ප්‍රතික්ෂේප කළා. කොහොමද ප්‍රතික්ෂේප කළේ? ප්‍රතික්ෂේප කළේ මේ විදිහට. බුදුරජාණන්සේ වදාලා ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා පැවිද්දන් සේවනය නොකළ යුතු දෙපැත්තක් තියෙනවා අන්න ඒ දෙපැත්තට වැටෙන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගේ ඍජුව යනවා ඍජුව යනවා උජූච සූජූච අතිශේම ඍජුව යනවා අතිශේම ඍජුව යනවා කියලා කියන්නේ ඉර්ධිය පිනිස පාදයක් හදා ගන්නවා ඒකට අපි කියනවා ඉර්ධි පාද කියලා ඒ කියන්නේ ඉර්ධිය උපද්දව ගන්න තමයි ඉර්ධි පාද කියන ඒවා දිනු කරන්නේ. ඒවා මූලික බුද්ධ දේශනාවේ තියෙන ප්‍රධාන දහම් කොටසය. මොනවද සතර ඉර්ධි පාද කියන්නේ? ඡන්ද, චිත්ත, විරිය, විමංසා. මෙන්න මේ හතර දිනු කරනවා. ତେ මේ හතර දිනු කරනවා කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන ඉර්ධි පාද ධර්ම දිනු කරනවා කියන්නේ ඒ කියන්නේ ඉර්ධිය උපදවා ගන්න. මොකක්ද ඉර්ධිය? අහසින් යන එකද? ඒව බුදුරජාණන්සේ ගොඩක් ආගේ කරපු තත්ත්වයක් නෙමෙයි. ලෝකේ ඉර්ධීන් තියෙනවා. අභිඤ්ඤා ඉද්ධි, පරිඤ්ඤා ඉද්ධි, පහාන ඉද්ධි, භාවනා ඉද්ධි කියලා ඉර්ධීන් තියෙනවා. ඒ කියන්නේ සමත විපස්සනා වශයෙන් හිත වඩන්න තමයි බලවත් හිතක් හදාගන්නේ. ඡන්දය. බලවත් කැමැත්තක් හදා ගන්නවා. එහෙනම් අපේ පිළිවෙත්වලමයි අඩුව තියෙන්නේ. සූජූචය කියලා කිව්වේ ඉර්ධි පාද ගැන. සුවචභාවය ඊට පස්සේ යා කීකර වෙන්නේ පටිච්චසමුපාදයේ මත සුවචෝ චස්ස මුදු එතකොට යා තුල මෘදු භාවයක් පවතිනවා සුපුරුදු විදියට රාග දේශ මොහ ගලන්නේ ඕලාරික රාග දේශ මොහයන්ගෙන් යා බැටකන්නේ දැන් බලන්න මේක වචන දෙකක් තුනක් ඇතුළත මුන්නතරන් නිර්වාණය සම්බන්ධ පණිවිඩයක් අපට සාකච්ඡා කරගන්න පුළුවන්ද මොනතරම් ගැඹුරු සාකච්ඡාවකට අපිට එකතු වෙන්න පුළුවන්ද? එතකොට මේ සාකච්ඡාව කෙරෙහි අපි එකතු වෙනවා නම් එකතු වීම පිණිස අපේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල ගොඩනගා ගන්න කැමති ශ්‍රාවකෙක් හැම වෙලාවකම පින්වත්නි අවබෝධයට අදාළ මූලික දහම් කොටාසයත් එක්ක එකතු වෙලා අවබෝධය තහවුරු කරගන්න දක්ෂ වෙන්න ඕන. කවුරු කරලා දෙන්නේ නැහැ. ඒක තම තමා විසින් කරගන්න අවශ්‍ය දෙයක්. තම තමා විසින් කරගන්න අවශ්‍ය දෙයක්. ඒතර මේ තම තමා විසින් මේ தත්ත්වය ගොඩනගා ගන්නවා නම් එහෙම ගොඩනගා ගැනීමට අදාළ ශ්‍රාවකේ පූර්ණේ කරගත යුත්තේ ආර්ය ෂ්ටාංගික මාර්ගයමයි. ඒතර ආර්ය ෂ්ටාංගික මාර්ගය කියන්නේ එළිය වැඩපිළිවෙලක් නෙමෙයි. සම්මා දිට්ඨි දකින්න විදිය වෙනස් කර ගන්නවා සම්මා සංකප්ප තමන්ගේ චින්තන රටාව කල්පනා කරන විදිය වෙනස් කර ගන්නවා ඔක්කොම ඇතුලේ දේවල් සම්මා ආජීව තමන්ගේ ජීවන චර්යාව වෙනස් කර ගන්නවා ආජීවය කැලල් වෙන්න දෙන්නේ නැහැ ඒ වගේම ඒ ශ්‍රාවකයා විසින් සම්මා කම්මන්ත තමන්ගේ කය මුල් කරගෙන සාවද්ධියතාවේ මත එකතු වෙනවා ඒ සාවද්ධියතාවෙන් අයින් වීම පිණිස නිර්වද්ධියතාවේ මත එකතු වෙනවා සම්මා වාචා ඔබේ හෘද සාක්ෂිය තුවාල වෙන්නේ නැතුව මම කතා කරන්නේ කොහොමද කියලා මම වග බලා ගන්නවා
sama sati, matula siddha wena abhyantara sansiddhiya gemburin vimassanawa, sama sati, sati pattani mata ekathu wenawa, sama samadhi, matula upan kusalayata miya yanda nodi parissam karagannawa. Mie weda piliwela tula rijuwa yanda tarang tama tula godanaga gatta adhyatmika wiriyak tiyagana samma vayama me okkoma eliye tattayak nevi namuth api den karanni mokadda eliye weda api karanni eliye weda namuth apage budurajanase wadale kumakda abhyantara weda piliwelak abhyantara deyak Abhyantara karaganna avashya deyak apage budurajanan wahanse visin apata anudenawa dala. E weda piliwela ayin karala dala api me eliye weda vitarak karakara hitiyot eyage abhyantare miya yanda patan gannawa. Etune abhyantare miya giyot ehema jeevath unath mala wage. Ai ara prasidha gathawak thiyenne. Appamado amata padam. Appramade tamai amurtha padaya. Yang kene kapramadi uno, ekdama amurte, apramadi, kumak mata apramadi ed, kusale mata apramadi, akusal durukiri mpini sa apramadi, tamangi sihinuan upadwaagan, tamangi sita pravesan keragan, tamangi situili rata, tamangi wasangi ed gani mpini sa apramadi. Etula tamai nevata nevata bhavaya sakaswimin yana gamana nevatila sampurna ipadimin merimin yana gamana nimavata pattenne appamado amata pada pamado macchuno padam pramadaya maraneta para yam sravake pramadai nan eka tamai maraneta para pramadavima pamado macchuno pada Itu ada pramadi kira kian ni dek apitul hari apramadi atino mili kriya kar kambalat. Yeliye sanskutika dahara batik minis langka minso hari apramadi atino. Eka ita hundu medi atino dek isarate no kati nakali. Ewa tik minisu hari yete bisituru pingka karan dak sai. Ewa ita hundu dewa. Ewa tuling godanaga gan kusalatawi ma pavichi karala tamange hita nivaganima sambandha sakachchawakata ekathu wenna beri nan oba sabaya apramadi shravakayek neme ya katini pinkam karanna puluwam noyekut watina pinkam karanna puluwam dana manadi wat piliwet ekak ekathu wenna puluwam e okkoma karana gaman ara aryashtangika margiya tula shaktimat wenna beri unoth eka loke budurajanan wahansege buddha wacane tanu apramadeyai apita sammatha karaganna ba Pamadu macchuno padam, pramada tamai marane ita par. Ekeni pamadu macchuno marane ita par kiyanne pramada unama merenawa kiyana eka nemeyi. Nevata nevata ipadimin merimin yana lokayat ekka ekathu wenna wenawa. Pudgalaya tula kusalaya upadawa ganimata bojjanga dharma wadagena aryasthangika margaye purane karagena අමානිවනට යම් ශ්‍රාවකයෙකුට එකතු වෙන්න බැරි නම් ඒකට පරණ කුසලතා අකුසලතා වැඩක් නැහැ. පරණ ජීවිතය ගැන එකතු වෙන්න එපා. ඒවා එක්ක එකතු වීම කියන්නේ අපේ බුදුරජාණන්සේගේ වදාළ ක්‍රමෙ නෙමෙයි. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න කැමති ශ්‍රාවකයෙකුගේ චින්තන රටාව රතන සූත්‍රය අන්තිම වෙනකොට කියන කොහොමද? කීනම් පුරාණං නවන්නත්ති සම්භවං පරණ සංස්කාරවලට යන්න එපා කියන නවන් නැති සම්බ අලුත් සංස්කාර මවන්නත් එපා කියනවා බලන්නකෝ අපි මවාගෙන ඉන්න සංස්කාර ඔබ ඔය මවාගෙන ඉන්න ලෝකේ ඔබට කවදාවත් හම්බ වෙන්නේ නැහැ අහලා බලන්නකෝ ප්‍රාර්ථනා කරපු ලෝකේ ඔබේ වැඩ හිටියන්ට හම්බුණාද කියලා ඒගොල්ලන්ට කවදාවත් ප්‍රාර්ථනා කරපු ලෝකේ මුණ ගැහිලා නැහැ පින්වත්නි බලාපොරොත්තුණු ප්‍රාර්ථනා කරපු ලෝකය ඒ අයට කවදාවත් මුණ ගැහිලා නැහැ. ඒ බලාපොරොත්තුණු ප්‍රාර්ථනා කරපු ලෝකේ ඔබට මුණ ගැහෙන්නේ නැත්තම් අනාගත සංස්කාර ගැන උනත් ඕනෑවට වඩා මවන්න එපා.
ikannya pini binduak tarang stawarat ya, nih mi pautin tapi itu le. Mi given ni antim ratri even de puluam. Mi given ni antim ayam even de puluam. Ikannya pini binduak tarang wat stawarat ya, nih. Namu balapurut mahasagari lagi. Anagat sanskara anuagiya pu hitak pavattanawa kiyana ekata buddhadhama ekathu ne kīnam purāṇam navannatti sa alut sanskara mavannat epa kiyenawa mokada e alut ekak tawama ævillla ne alut ekak tiyendat puluwan næti vennat puluwan eka sāpekṣay obē rātri ada rātri avasāna rātriya nan ada tamai avasāna bhojana sangrahaya nan heṭa kiyenek obata sāpekṣo pavatinnat nemi Ini sa anagat sankara mawandat tepa kinam purana nawan natti sambawa virakta siting inna kiyeno. Virakta sita kiyenek matu unot. Vartamana loke tula me mohota tula addakina sielu addakim pilibanda vidarsana nyani yodamin ativena nativena kriyavaliya tula anityatave sa anatmaya darshane karagena vartamana addakimat ekka yam sravakek sanyoga unot. Eka tamai, etul tamai virakta sita matu enne. Ehema hitak tibbut, ehema hitak tibbut. Ebandu cintane hariyata nibbanti dira yatayam padipo. Etul ebandu cintana ratawak tiyena kena pahanak niuna wage. Eyage gamana hoyanda bae kiyana. Anna appamadu amata padan kiwe onno e adahasa padanam karagena. Pramadi marani itu parkiwi pramadu unam merum kandu winoki ini kan nimi pramadu unam merimin nipademin yana bawa gamane nevat nevat jaramaran duka ubakara ikatu wino. Eka monat tarang karumyakde. Ini pasti kena. Appamatta nami yanti apramadi bahave. Kisida merenni ne. Eya tamai amaraniyatwayata ekathu wenne. Apramadiva kusala diunu karana apramadiva chintana ratawak godanaga gatta tamathula vidarshana gnani upadawa ganna daksha adhyatmika sahane wenuen kapawana tamange nivima tahawuru karaganeema pinisa vidikramayakata ekathu wana shravakaya tula pinwatni ibbandu shravaka bhavayak tula ekathu vela nan ekathu vima mata godanagichcha shravakaya kisida merinne ne habai dharmayak tiyaddi vismita budurajan dan me kale me tiyena dharmaya apita tiyena urumaya luki kaatawak ne me dharmayata yam kenek payin gahuwoth Mie taramieto wadai kak loke kohe hari etikela loka gaveseni ekar satyavadi ekatu unut. Ek tarang avadan makne ek hari ek dharmi tienwa ye pamatta yata mata yamik pramada inang ek malawagi. Pramada inang malawagi jiwatuna. Eni samang obeti tam karuna wingkiani jiwatuna malakandang windipa. Mulika budurajanasage kathawat ekka ekathu wenna tamange athula suwapat karaganeema pilibada adhyatmika praveshayak mata tamange jeevana charyawa godanaga ganna ebandu jeevana charyawak thiyena shravakeyekuta avadanamak naha ebandu shravakeyekuta avadanamak naha den api avadanamen midenna kiyala mehi godak ewa karanawa minisunge arakshita vidividana gena hoyala balanna ආරක්ෂාව බලාපොරොත්තු වෙමින් මිනිස්සු කරන දේවල් වැටවල් ගහනවා තාප්ප ඉදි කරනවා හොඳ ගේට්ටු දා ගන්නවා ඊට පස්සේ එතනින් එහාට ගිහින් මිනිස්සු මෙහි ගොඩාක් ඒවා කරනවා මිල මුදල් රත්තරන් බඩු පරිස්සම් කරන්න සේප්ුවක් හදා ගන්නවා ඊට පස්සේ ඒකේ ඒවා ටික දාගෙන පරිස්සම් කරනවා මිනිසු මේ ගොඩක් ඒවා පරිස්සම් කරාට ඔබේ අභ්‍යන්තරයට යම් ප්‍රවේශමක් තියනවාද ගොඩක් දිනෙකට ඒ ප්‍රවේශම නැහැ ඒ අභ්‍යන්තර ප්‍රවේශමක් නැති තැනක මේ භෞතික දේවල් විතරක් පරිස්සම් කරලා මොකටද හේතුව
පරිස්සම් කළ යුත්තේ තමන්ගේ අභ්‍යන්තරය. මොකද අභ්‍යන්තරයේ පිරිනිවන් පානකම් නොසිඳී පවතිනවා. ඒකම තමයි අර ප්‍රසිද්ධ මලගෙවල් වල ගහන ප්‍රධාන පාඨයක තියෙන්නේ. මොකද්ද? රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. ඒක අතර මලගෙවල් වල ගහන්නේ සම්පූර්ණයෙන් අර්ථය වරදිවට. රූපං ජීරති මච්ඡානං මේ රූපස්කන්ධය දිරනවා. නාම ගොත්තං නජීරති මේ නාම ධර්මයන් නොසිඳී චිත්ත ප්‍රවාහයක් විදිහට පවතිනවා. ඒකයි මේ කියන්නේ. අපි ඒක ගහන්නේ මේ රූපේ දිරනවා හොඳ කරපුවා මෙහි කතා වෙනවා. ඒකට සම්පූර්ණ වැරදි කතාවක්. මේ ගැඹුරු දාර්ශනික විදර්ශනාවට පාදක වන පටිච්ච සමුප්පන්න දර්ශනී කුළු ගැන්වෙන දාර්ශනික ගැඹුරු බුද්ධ වචනයක් විකෘති කිරීමක් ඒක. රූපං ජීරති මච්ඡාන රූපේ දිරනවා නාම ගොත්තං නජීරති චිත්ත ප්‍රවාහය අකණ්ඩව පවතිනවා. එතකොට මිය ගියාම ඒ කියන්නේ චුතිසිතත් එක්කම ප්‍රතිසන්දිසිත පහළ වෙනවා. අන්තර් කාලයක් ගැන ලොකු සාකච්ඡාවකට යන්න අමාරුයි. මහායානයේ තන්ත්‍රයානයේ වජ්‍රයානයේ සෙන්වල එක එක කතා කියනවා. මොකද මේ හැම සම්ප්‍රදායක් ගැනම අපිට යම් හැදෑරීමක් තියෙනවා. එතකොට දැන් ඒ සම්ප්‍රදායික ඉගැන්වීම් මත මතුවන කාරණා තර්කයට ගෝචරයි සමහර ඒවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නොසිඳී පවතින චිත්ත ප්‍රවාහයක් පවතිනවා. රූපේ රූපෙ දිරල යනවා. එහෙනම් මට කියන්න ලෝකේ ශ්‍රේෂ්ඨම දේ රූපේ නඩත්තු කරන එකද නොසිඳී පවතින චිත්ත ප්‍රවාහය පිළිබඳව යම් කිසි රැකවරණයක් ගොඩනගා ගන්න එකද? දෙවෙනි එකයි ශ්‍රේෂ්ඨ. දෙවෙනි එකයි ශ්‍රේෂ්ඨ. ඔබට හම්බුන ওই රූපය ළඟදී ඔබට මග හැරෙනවා. නාම ගොත්තං නජීරති නාම ධර්මයන් නොදිරනවා. චිත්ත ප්‍රවාහය දැන් මේ ඇතිවීමින් නැතිවීමින් යන ලෝකේ නාම රූප පරයයන් අපි හඳුනගන්නේ. නාම රූප නිරෝධය තමයි අමා නිවන කියලා අපි කතා කරන්නේ. නාම රූප නිරෝධයේ යම් දවසක සාක්ෂාත් වෙන තාක්කල් මේ නාම ධර්මයන්ගේ නොසිඳී පැවැත්මක් තියෙනවා. ඒකට රැකවරණයක් තියෙනවද? නැහැ. බෞතරයකට ඒකට රැකවරණේ නැහැ. මිනිස්සු බලාපොරොත්තු වෙනවා පාංශකූල දීලා සුගතිය යන්න. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒක ආචාර ධර්ම වලට අදාළ සාක්ෂියක් මිස මූලික නිවන් මාර්ගයේ සම්බන්ධ කතාවට ඍජුව සම්බන්ධ නැහැ. එතකොට මේ පුද්ගලයා තුල ගොඩ නැගෙන නොසිඳී පවතින චිත්ත ප්‍රවාහය තුල සුරක්ෂිතභාවය මොකද්ද? එකම දේ මම පටන් ගන්නකොටම කියාපු කතාව මොකක්? සති සම්පජානිය. අර එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ දා සීත වනේ. ಭಾರತයේ තිබුණු ප්‍රධාන වනයක් ඒක. ඒ වනේ වැඩ ඉන්නකොට දවසක් මේ වෛශ්‍රවණ දෙවියෝ ගමනක් යනවා. ගමනක් යනකොට මේ ස්වාමීන් වහන්සේ ගල් තලාවක බෑවුමක ගැඹුරු කැලෑවේ භාවනා කරනවා. ඊට මේ වෛශ්‍රවණ දෙවියෝ පහළට බැහැලා බැලුවා මේ බොහොම ස්වාමීන් වහන්සේ නමක් වීරිය වඩනවා අවබෝධයේ පිණිස. මේ වගේ තැනකින් මං අහසින් යන්නේ හොඳ නෑ. ඒ නිසා මං බිමින් යනවා කියලා අයිනින් ගිහින් ආයෙත් හැරිලා ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියෝ තමන්ගේ ළඟ හිටපු සමීප දිව්‍ය පුත්‍රයන් දෙන්නෙකුට කිව්වලු මේ කැලෑව බොහොම රෞද්‍රයි. මේ කැලෑවේ පේන නොපෙනෙන දේවල් වලින් හානි වෙන්න පුළුවන් පුද්ගලයෙකුට. පෙනෙන නොපෙනෙන ලෝකයෙන් විය හැකි හානි වැඩි. භික්ෂුවකට වුණත් එහෙම කරදරේ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඔබ දෙදෙනා මේ ස්වාමින් වහන්සේගේ ආරක්ෂාවට දෙපැත්තෙන් ඉන්න කියලා කිව්වලු. දෙයියන්ට කියලා තියෙනවා වෛශ්‍රවණ දෙවියෝ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ළඟ දෙන්නේ තියලා වෛශ්‍රවණ දෙවියෝ තමන්ගේ ගමන ගියාලු. දැන් මේ ස්වාමින් වහන්සේ සමාපත්තිය නැගිට බැලුවා. බලනකොට දැක්ක කවුරු හරි ඉන්නවා ළඟ. ඇහුවා කවුද මේ?
Itu kuda ada dewi baru dakunu dana mandal bimena laki enoa. Swami ini, deng tika bela wakat kaling waisravana deviyo mitaning gamanagya. Ubahansige palasama palasama wata dekala deviyo hariyer satu tuna. Mee sita wanantare nikeleswima pinisa monatarang bikshuak dharmaye kara ekathu wenawada kiyala hari satutin wandana kala. Wandana karala handurane handurange arakshawata tamai api denna tibbe. Ethota e swaminahanse mada hinawak pala kiyenawa. Apo metana indepa. Metana indepa. Ehi handurane mee kalave අවදානමක් තියෙනවනේ අනාරක්ෂිතයිනේ ඉතින් මේ වගේ කැලෑවකට වෙලා ඔබ වහන්සේ වැඩ ඉන්නකොට ඔබ වහන්සේට පරිස්සමක් නැහැනේ එතකොට මේ ස්වාමීන් වහන්සේ ලස්සන වචනයක් කිව්වා මොකක්ද දන්නවද ඒ ස්වාමීන් වහන්සේ වදාලා පින්වත් දේවේන්ද්‍රය දියුණු කරගත්ත සිහිනුවන තරම් භික්ෂුවකට තවත් කොහෙද ආරක්ෂාවක් Eka hari lassana wacanaya. Diyunu karagatta sihinuwana tarang bhikshuwakata kohida arakshawak kiyala hano. Ehenam loke sabe arakshawa kiyanne rattaram badu harakin eka nemeyi. Sari parissam karana eka nemeyi. Sabe arakshawa tamai tama tula sihinuwana upadawa ganna eka. ඒ සති සම්පජඤ්ඤේ තරං ප්‍රවේශමක් නැහැ පින්වත්නි. ඒ සති සම්පජඤ්ඤේ මග හැරුණොත් ඒ මග හැරිච්ච තැනක අවදානමක් තියෙනවා. සිල් රැක්කත් අවදානමක් තියෙනවා. ඒ කියන්නේ සීලයක් දිනු කරන කෙනා සුගතියෙම යයි කියලා ඒක පරිස්සමක් විදිහට සලකන්න බෑ. මොකද බුද්ධ දේශනාවක් තියෙනවා සිල් රකින්න කෙනා Sugatiya yandat puluwang, dugatiya yandat puluwang. Ehi, sil rakina kenaka sila sampattiyak tibbata wedak naha, citta vipattiya nan tiyenne. Sila sampattiyai citta sampattiyai dekama parissam karaganna yam utsahayak tiyena kenek unath wenna puluwang, ditthi sampattiya naththam. Drushtiya riju vela naththam. Ada hariyata Lankawe minissu beta kana tana. Lankawe bahutara pirisak hari avankai. Dharmaya tul ekathu wenna ona kiyala umanawak tiyenawa. Habai sammadittiya ne. E kiyanne laukika sammadittiyawak ne. Katha karanne vidarshanawa gana. Katha karanne paticca samuppadaya gana. Yanne abhidharma pantiyata. Namuth laukika sammadittiya ne. Laukika sammadittiya nathi kenek hitanne pa avabodhaya kara yanna puluwak wei kiyala. ඉස්සල්ලාම ලෞකික සම්මාදිට්ඨිය හදාගන්න. ඒකට අපි කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ওই මහා චත්තාරිසක සූත්‍රයෙන් බලනකොට තේරෙනවා ඒ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන ශ්‍රාවකේ තුල තමයි අවබෝධය තහවුරු වෙන්නේ. ඒ කියන්නේ අවබෝධය කරා මාර්ගයට આવවත් වැඩක් නැහැ. අවබෝධය තහවුරු වෙන්න නම් එයා තුල දසවස්තුක සම්මාදිට්ඨිය ගොඩනගෙන්න ඕන. ඒ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්තම් යම් ශ්‍රාවකෙක් තුල එයා තුල කොයිතරම් උත්සාහ කළත් ප්‍රායෝගික ප්‍රතිඵලේ කරා හරි හිමීට යන්නේ ප්‍රායෝගික ප්‍රතිඵලේ කරා යන්න අමාරුයි දැන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මේ දැනගන්න ඉස්සල්ලා සම්මාදිට්ඨිය කියන්නේම මිත්‍යා දෘෂ්ටි හැටියට අඳුනගන්න එකට ඒ දැන් ඔය සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන මොකද්ද සම්මාදිට්ඨිය කියලා අහනකොට ධර්මයේ තෝරන්නේ මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨීති පජානාති මිච්ඡාදිට්ඨියේ මිච්ඡාදිට්ඨිය හැටියට දැනගන්නවාද සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පජානාති සම්මාදිට්ඨියේ සම්මාදිට්ඨිය හැටියට දැනගන්නවාද අයං උච්චතාවුසු සම්මාදිට්ඨි ඒක තමයි කියන සම්මාදිට්ඨිය. ඒතකොට දසවස්තුක සම්මාදිට්ඨියෙන් අයින් වෙලා මේ ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය දිනන තිපරිවට්ටය. මිත්‍යා දෘෂ්ටිය දැනගන්නවා. ඊට පස්සේ ලෞකික සම්මාදිට්ඨිය දිනනවා. ඉතින් පස්සේ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්නේ. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය.
ඒක නැත්තම් එයා පැය පහක් හයක් භාවනා කළත් අවබෝධය කරා යන්නේ අර මිත්‍යා දෘෂ්ටික අංග වලින් අයින් වෙන එක. පළවෙනි එක තමයි අත්ති දින්න දානි විපාක පිළිගන්න එක. නා අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති දුතම් අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විප කර්මඵල විශ්වාස කරන එක අත්ති අයං ලෝකේ මෙලෝ පිළිගන්නේ කත්ති පරව ලෝකේ පරණ දැන් සමහර බෞද්ධයෝ ඉන්නව පරලෝ පිළිගන්නේ එහෙනම් යාගේ සම්මාදිට්ඨි ගැටලු තියෙනවා අත්ති මාතා අත්ති පිතා අම්මව පිළිගන්නේ සමහරට ජයට බුද්ධ පූජා තියෙනවා අම්මව පිළිගන්නේ මං දන්නේක නෝන කෙනෙක් ඉන්නවා ඒ නෝන මේ උදේටත් බුද්ධ පූජා තියෙනවා. ඒ කියන්නේ උදේට ලස්සන බුද්ධ පූජා තියෙනවා. ලස්සන බුද්ධ මන්දිරයක් එයම් ඒ නෝනක් ගෙදර තියෙනවා. දවල්ටත් බුද්ධ පූජාව තියෙනවා. හවසටත් ඔෆිස් එකකින් වැඩ ඇරිලා ඉක්මනට වාහන ඉන්නේ ගිලම්පස පූජාව තියන්න බලාගෙන. ඒක ඉතාම හොඳ මැදිහත් වීමක්. බෞද්ධ ශ්‍රාවකෙක් තුල කැපී පෙනෙන අවශ්‍ය ලස්සන ලක්ෂණයක් ඒක. ඒක අවශ්‍යයි බෞද්ධයෙකුට. මොකද ශ්‍රද්ධාව කියන්නේ බීජේ ප්‍රතිඵලයේ තමයි යමා නිවන කියන්නේ. ශ්‍රද්ධාව නැත්තම් අවබෝධය කරා යන්න බෑ. දැන් අද සෝවාන් කියලා කියනවා ශ්‍රද්ධාව නෑ. සමහර රහත් උනා කියනවා ශ්‍රද්ධා මාත්‍රයක් නෑ. එයා ධර්මයේ මතු කර දැන් සමහර අවබෝධය කරා ගියා කියලා කියන අය. සමහර සෝවාන් උනා කියලා කියන අය. ඒ අයගේ ශ්‍රද්ධා මාත්‍රයක් නෑ. නමුත් සද්ධානුසාරී සූත්‍රයේ කියනවා ඉන්ද්‍රිය ධර්මවල කූටප්‍රාප්තිය තමයි රහත්ත්වය කියලා. සද්ධාවේ උප්පරිම தත්ත්වය තමයි රහත්ත්වය කියලා. නමුත් දැන් රහත් වුණා කියන එකට සද්ධාවක් නැහැ. එහෙමනම් ලොකු ගැටලු ටිකක් තියෙනවා. විශාල අරුබුදයක් තියෙනවා. එතකොට මේ අරුබුදේ තේරුම් ගන්න පළවෙනි අරුබුදේ තේරුම් ගත්ත සැබෑ ශ්‍රාවක භාවයක් ගොඩ නගා ගන්න. මේ අරුබුදේ තේරුම් ගත්ත ශ්‍රාවකයා ඉතාම පුංචි තැන් වලින් ආයේ පටන් ගන්න. නත්ති අයං ලෝකේ මෙලෝ පිළිගන්නේ නැත්නම් නත්ති පරව ලෝකේ පරලෝ පිළිගන්නේ නැත්නම් එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටික. අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්තු පිළිගන්නේ නැත්නම් නත්ති සත්තා ඕපපාතිකා එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටික. එයා විදර්ශනාව නෙමෙයි නන් ස්ටොප් භාවනා කරලා වැඩක් නැහැ. පැය 24ක් එක දිගට භාවනා කළත් වැඩක් නැහැ. යාට ප්‍රායෝගික ප්‍රතිඵලයක් කරා යන්න අමාරුයි. හේතුව තමයි යාගේ සම්මාදිට්ඨියේ ගැටලු. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඕපපාතික සත්තු පිළිගන්නේ නැත්නම් යාගේ සම්මාදිට්ඨිය අසම්පූර්ණයි කියලා. සමහර වෛද්‍ය විද්‍යාව දන්න අය ඉන්නවා. අපි දන්න ගොඩාක් අය ඉන්නවා. හරි උමනාව තියෙනවා, කැපවීම තියෙනවා. ඒ කැපවීම තිබ්බට ප්‍රතිඵලයක් කරා යන්න බෑ. ඇයි? ප්‍රතිපලේ කරා යන්න බැරි සමාධිය නෑ. ඔක්කොම තියනවා, දානිත් දෙනවා, සිලුට් රකින්නවා, ඕපපාතික සත්තු පිළිගන්නේ නෑ. විද්‍යාත්මක චින්තනයෙන්ම ධර්මීය දිහා බලනවා. මේක දෙකක්. විද්‍යාත්මක චින්තනයයි බෞද්ධ චින්තනය කියන්නේ දෙකක්. එක දෙපැත්තට යන්නේ. විද්‍යාවෙන් මතු කරන සියලුම දේවල් බුදුදහමින් තහවුරු කළා කියන්නත් බෑ. බුදුදහමේ පැහැදිලි වෙච්ච ඔක්කොම විද්‍යාවෙන් තහවුරු වෙන්නෙත් නෑ. දැන් උදාහරණයක් විදියට විද්‍යාවේ තියෙන පරිණාමවාදී කතාවත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන පරිණාමවාදය දෙක ගැටුමක්. නමුත් දැන් විද්‍යාව කියනවා පරිණාමවාදී කියන වාදයක් ඇත්තටම න්‍යායිකුත් නෙමෙයි. ඒ දැන් විද්‍යාත්මක කෝණයේ කියනවා සත්වයා පරිණාමී උනේ විනත් ග්‍රහ ලෝකිකකින් ආපු ජීවි පිටසකේ විකාශනයෙන්. අන්න ඒක බුදුදහමට ටිකක් ළඟින් යනවා. කලින් කියපු පරිණාමවාදයේ ඇත්ත කියලා පරිණාමවාදයේ පැත්තෙන් හිටගෙන බුදුදහම දිහා බැලුවොත් බුදුදහමට හිනා වෙනවා. බුදුදහමට හිනා වෙනවා. ඒතර බුදුදහමේ තියෙන දාර්ශනික යටිපෙළ අර්ථය ගන්නේ නැතුව සම්මාදිට්ඨිය ගොඩනගා ගන්නේ නැතුව පින්වත්නි කොයිතරම් ධර්මයක් දියුණු කළත් එයාට ප්‍රායෝගික ප්‍රතිඵලය කරා යන්න අමාරුයි. ඒ දැන් මේක තැනක අමාරුයි වැටෙන තැනක් ගැන මම කිව්වේ. ලෞකික සම්මාදිට්ඨිය ඕපපාතිකව සත්තු පිළිගන්නේ නැත්නම් එයාට ප්‍රායෝගික ධර්ම අවබෝධය කරා එකතු වෙන්න අමාරුයි. කොයිතරම් උවමනාව තිබ්බා. උවමනාව විතරක් තිබිලා මදි. සම්මාදිට්ඨිය පිණිස ගොඩනගා ගන්න ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙන්න ඕන. ඒක ඊටාම වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කුටි ඊටාම අවශ්‍ය දෙයක්.
Enisa pinwatni puluan tarang tamang kiawan tamang ki sita handuragan tamang ki situ wili ratawi sobahawi terunggan tamatul paramartha wasin siddhawana sansiddhiya mokadda kiyala visleshanayakata ekathu wenna eya nobo kalakin avabodhaya karayana kochchara kalakinda kiyala kiyanna ba nobo kalakin e avabodhaya karana eyata godak bana onne බනවල කිසි ප්‍රශ්නයක් නැහැද ධර්මයේ කියන්නේ ඕනතර ස්වාමීන් වහන්සලා ඉන්නවා පිළිවෙත් පිරීමේ අඩුපාඩු තියෙන නිසා ටික ටික හරි කමක් නැහැ පිළිවෙතත් එක්ක සංයෝග වෙන්න එහෙම සංයෝග වුණාට පස්සේ සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න පුළුවන් ඒබඳු ගොඩනගා ගැනීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා